So, a few more things we need to talk about. The other thing that, of course, we need to focus on with you is servicing. Now, when we say servicing, usually what comes to mind? අපි සර්විස් එකක් කරමු පොඩි කාලේ ඉඳන් අපි දන්නේ කාර් එක උස්සලා යට හොදලා රෝද ගලවලා ඉතින් අපි උග දැන් තාත්තත් එක්ක සර්විස් ස්ටේෂන් ගියාම ඉතින් හරි ආසනක බලන් ඉන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔය සර්විස් එකක් කරාම ඒ ඔළුවට එන්නේ ඔයිල් චේන්ජ් එකයි අන්ඩර් ගැරේජ් වොෂ් එකයි ග්‍රීසිං කරනවා නම් ග්‍රීස් කරන එකයි ඔන්න වගේ දේවල්. හැබැයි දැන් වාහනත් ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස් වෙලා කම්ප්ලෙක්ස් වෙලා now we are driving around in high tech computers. More or less, they are not as connected to the road as they used to be. So now the word service has taken a complete different meaning or a dimension. So what do you mean when you say you service cars at the washing machine? How do you go about doing this? Yeah, in a service we have like main two three segments. Like you know, first you have to do the mechanical checkups, oil changes. You have to use the correct oil with the mileage. I mean, some people, they don't have idea about these things, the customers. So when it comes to servicing, අපි oil එකක් use කරනකොට ඒක ඒක vehicle එකේ engine එකත් එක්ක mileage එකත් එක්ක වෙනස් වෙනවා. ඒ හින්දා අපි හරි oil එක engine එකට use කරන්න ඕනේ. සමහර customers ලැවිලා කියනවා මේක මෙහෙම මෙහෙම කරලා දෙන්න කමන්නේ අඩු එකක් දාලා කියලා but එම කරොත් වෙන්නේ කාලෙත් එක්ක ඔයා කස්ටමර්ගේ එන්ජින් එකම තමයි සවුත් වෙන්නේ. ඒකයි ෆිල්ටර්ස්. ෆිල්ටර්ස් මේ දවස්වල හරියට ෆිල්ටර්ස් වල ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට සතියකට දෙන්නෙක් විතර එනවා ෆිල්ටර්ස් අරගෙන එක එක රටවල් වලින් ඉම්පෝට් කරලා. බට් ෆිල්ටර් එකක් හරියට ෆන්ක්ෂන් වුණේ නැත්තම් වෙන්නේ ෆිල්ටර් එක හිර වෙලා ඊට පස්සේ එතනත් එන්ජින් එකට ලොකු එජක් වෙන්න පුළුවන් ඔයිල් සර්කියුලේෂන් එක හරියට වෙන්නේ නැතු. ඒකයි ඔයිල් එක හරියට පෙරෙන්නේ නැතුව ගියොත් වෙන්නේ එන්ජින් එකට ඩැමේජ් එකක්. ඉතින් ඒ දේවල් හරියටම චෙක් කරලා හරි ප්‍රොඩක්ට්ස් ඒතනත් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව එසෙන්ෂල් කම්පෝනන්ට්ස් තියෙනවා කායකක චෙක් කරන්න. බ්‍රේක් පෑඩ්ස්, කූලන්ට්, රේඩියේටර්, බැටරි, අන්ඩර් කැරේජ් එකේ තියෙනවා ගොඩක් කම්පෝනන්ට්ස්. ඒවා හරියට චෙක් වෙන්නවා. ඊට පස්සේ සර්විස් එකේ ප්‍රධානම දේ තමයි සර්විස් එකක ඩීටේලින් පාට් එක හරියට වෙන්න ඕනේ. මුගක් අය සර්විස් එකේ ඔයිල් මාරු කරා එතනින් ඉවරයි කියලා හිතනවා. බට් අපි කාර් එකක් සර්විස් කරලා අපි කාර් එකට නැග්ගහම අර ඩීටේලින් පාට් එක හරියට වෙලා නැත්නම් ඒකෙන් සර්විස් එක කම්ප්ලීට් නෑ. ඒක හරියට. අපි ද වොෂින් මැෂින් ප්‍රීමියම් ඩීටේලින් ස්ටුඩියෝ එකේ සර්විස් එකක් කරාම කස්ටමර්ට සර්විස් එකේ චාර්ජ් එකටම ටා රිමූව් කරලා බොඩි එකේ ප්ලාස්ටික් කන්ඩිෂන් කරලා වැක්ස් කරලා හැමදේම කරලා තමයි වෙහිකල් එකක් දෙන්නේ. ෆුල් ඉන්ටීරිය ඩීටේල් කරලා එතකොට ඒ කස්ටමර්ට ඒ වෙහිකල් එක හරිම ආසාවෙන් සර්විස් එක වල අරන් යන්න පුළුවන්. අරගෙන පුළුවන්. ඒක ඇත්ත. ඉතින් ඒ දේවල් ඔක්කොම එනවා ඒ සේම් පැකේජ් එකට. Right. You spoke a few things actually. You touched on a very important point about how often you need to change oil. දැන් ගොඩක් වෙලාවට දැන් අපි අලුත් කාර් එකක් ගත්තම ගොඩක් වෙලාවට කස්ටමර්ස් ලා බලන්නේ අර දැන් ඒ කියන්නේ මේ 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 මුලින්ම බලන්නේ ඒජන්ට් ගාවට ගිහිල්ලා වොරන්ටි එක යටතම සර්විසින් කර ගන්න. ඒජන්ට් වොරන්ටි එකට පස්සේ තමයි ගොඩක් වෙලාවට අපි දැන් අපි වගේ වොෂින් මැෂින් වගේ තැන් වලට එන්නේ යූෂුවලි ඒජන්ට් වොරන්ටි ඉවරුනාම. ඒත් එහෙම ආවහම ඔතන ඔයා කියපු විදිහට ඔතන ඇත්තටම ලොකු ගැටලුවක් එනවා කස්ටමර්ස් ලාට. දැන් අපි හැමෝම ඔයිල්ස් වැඩ කරන්නේ කොහොමද, ඔයිල් එකේ ඔය විස්කොසිටි මොනවද, එන්ජින් ලෝඩ් එක මොනවද, ඒවා ඔක්කොම හැමෝම හරියටම දන්නේ නැහැ. දැන් ඔයිල්ස් වල නම්බර්ස් දෙනවා 10W40, 10W30, 2050. දැන් ඒවා මොනවද කියලාවත් සමහරවිට හැමෝම දන්නේ නැහැ. ඒ වැත්තටම ඉංජිනේරින් පැත්තෙන් මේ ඔය නම්බර්ස් වලින් ඔය විස්කොසිටි වල එහෙම මේවා තියන්නේ. ඉතින් දැන් ඔයිල් එකක් චේන්ජ් කරනකොට අපි බලන්න ඕනේ, ඒ කියන්නේ මට පොඩ්ඩක් කතා කරන්න ආසයි. මොකද දැන් අලුත් කාර් එකක් නම් ගොඩක් වෙලාවට අපි දුවන්නේ සින්තටික් ඔයිල්ස් නැත්නම් සෙමි සින්තටික් ඔයිල්ස්. වාහනය පරණ තමයි අපි බලන්නේ මිනරල් ඔයිල්ස් පැත්තට යන්න. එතකොට ඒවයි තියෙන අර චේන්ජ් කරන ටයිම් පීරියඩ් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය කියනවා මෙච්චර කිලෝමීටර්ස් දීවොත් අපි බලන්නේ සාමාන්‍ය කිලෝමීටර්ස් වලින්නේ. හැබැයි දැන් මෙච්චර කිලෝමීටර්ස් ගානක් දීවොත් ඒක මාරු කරන්න ඕනේ කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නේද රිද්ම? දැන් සමහර වාහන ඔයිට වඩා දැන් ඔයිට වඩා දුවනවා. නැත්තම් සමහර වාහන ඔයිට වඩා දුවන්නේ නැහැ. අපි කම ගෙදරක තියෙන වාහනයක්. ගොඩක් වෙලා දුව වීකෙන්ඩ් එකේ ගෙදර දුවන වාහනයක් නම් අපි කිව්වොත් දැන් ඔයිල් එක කිලෝමීටර 10,000 චේන්ජ් කරන්න කියලා. දැන් මේ වාහන කිලෝමීටර 10,000 දුවන අවුරුදු දෙකක් තුනක් ගන්නවා නම් එහෙම ඔයිල් තියෙන එකත් එච්චර මේ හරි නෑ නේද? ඒ කියන්නේ මොකක්ද අනිවාර්යයෙන්ම මේ සුනෙත් ඔයිල් එකක් ගත්තම සාමාන්‍යයෙන් කියන්නේ ඔයිල් මැනුෆැක්චරර් කෙනෙක් 6 මන්ත්ස් වලට වඩා එන්ජින් එකේ තියෙන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ 6 මන්ත්ස් වලට වඩා මයිලේජ් එක එන්නේ නැතුව තියනවා කියන්නේ අනිවාර්යෙන් ඒ වාහනේ එකතන තියෙන වාහනයක් ගොඩක් වෙලාවට.
සමහර වාහන තියෙනවා අපේ දවසකට කිලෝමීටර් 10යි 15යි 20යි හ්ම් එහෙම දුවන්. එතකොට වෙන්නේ ඔයිල් එක එකතන තිබිලා ගොඩක් ස්ලග් වෙන්න බලනවා, තාර වගේ ගතියක් එන්න බලනවා එන්ජින් එකේ. ඒකින්ද තමයි කියන්නේ every 6 months වත් ඔයිල් චේන්ජ් එකකට යන්න කියලා. සමහර කස්ටමර්ස්ලා කරන්නේ අර සල්ලි ඉතුරු කර ගන්න ඕන නිසා ඊට වඩා සෑහෙන කල් ඔයිල් තියෙනවා. සමහරව ගොඩක් වැඩිපුර දුවලා එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ඉකොනොමි එකත් එක්ක ඒ ප්‍රශ්නත් අපි මේ පැත්තත් බලන්න ඕනේ පුළුවන් තරම්. නමුත් පුළුවන් තරම් මයිලේජ් එකට මයිලේජ් එක දෙන්නේ 5000 to 10000 දුවන්න පුළුවන් ඔයිල්ස් තියෙනවා මාකට් එකේ. ඔව්. බට් ඔයිල් එකෙන් රෙකමන්ඩ් කරලා තියෙන මයිලේජ් එකක් තියෙනවා. සමහර වාහන තියෙනවා පැය ගණන් අපි AC දාගෙන එන්ජින් එක රන් වෙනවා අපි ඉන්නවා. ඒවා අර කිලෝමීටර්ස් ගානට ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවලුත් අපි බලන්න ඕනේ. පුළුවන් තරම් කිලෝමීටර් 200-300ක් හරි කලින් ඇවිල්ලා සර්විස් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. That's actually a very good point what you made there. What we need to focus on is preventive maintenance. Preventive maintenance kiyanne wahane mokak hari prashnayak wenna kalin repairs karanne ka. Den ara hari welawa enna chuttak kalin oil change karanne ka fluids maaru karanne ka e okkoma hari welawata karowathin thamai apita godak kal wahanayak use karanna puluwan. Ape haba godak kala practice ekak tiyenne ehema nokara ara prashna enakan balan inne ka thamai. Ita wada hondai preventive maintenance karanne ka. Right, thank you Ridma, thank you for that. That was a lot of good insight on how you maintain a car and how you should do your servicing. Hi everyone, thank you for watching, and I'd like to take a moment to thank our media partner MediaWise Studio. And also, if you haven't subscribe to our YouTube channel and like this video, and also click on the bell icon below so you get notifications whenever we go online. Thank you, and build, drive, inspire.